හිතවත් මිතුරි දවසින් දවස අපේ රට කඩා වැටෙනවා අපේ රටේ බහුතරයක් දෙනාට අද වෙනකොට පාන් කියා ගන්න බෑ මෙවැනි අසරණ තත්ත්වයකට සමාජයේ වැටීමත් එක්ක අපේ සමාජයේ බහුතරයක් එක්ක දුවනවා පන්සලට එක්ක කෝවිලට එහෙම නැත්නම් දේවාලයකට හැබැයි මේ අහිංසක මිනිස්සුන්ගේ අසරණකම ප්‍රයෝජනෙට අරගෙන ඒ මිනිස්සුන්ගේ ඔළු සෝදනවා නම් ඒ මිනිස්සුගේ පොකට් එකට ගහනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක් මිත්‍රනි මෙන්න මෙවැනි හොර තිප්පලක් තියෙනවා කඩබට මේක ආයතනයේ නම තමයි අරහන්තක සමාධි අරණ කඩවත වැබඩ තමයි මේක තියෙන්නේ හිතවත් මිත්‍රෝනි මේ පන්සලේ ඉන්නවයි කියන හාමුදුරුවෝ තමයි පොරල්ලේ සිරිසුමන හැබැයි මොහු නියම හාමුදුර කෙනෙක් නෙමෙයි කියනක තන්නේ ටික දෙනයි මොහු සාමාන්‍ය මේකප් එක දාලා හරියට හැසිරෙන බුදු හාමුදුරන්ගේ මල්ලි වගේ මොහු කියන විදිහට මොහුට මාර්ගඵලක් තියෙනවා හැබැයි මිස්ටර්නි මොහු නම්බර් එකේ තක්කඩි මොහු පැය 24ම මේකප් දාලා අමුතුම ආකාරයේ මාකටිං කරන පුද්ගලෙක් දවසක සාමාන්‍ය පන්සලේ වියදම රුපියල් 25000 පයින්නවා කියලා තමයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරලා තිබෙන්නේ මිස්ටර්නි මේ පන්සලට මල් ගෙවන්නත් මල් ගෙන්නන්නේ සාමාන්‍ය කම්පැනි එකකට කියලා දානමාන පළතුරු මේ සියලුම දේවල් සමාගම් මගින් තමයි ගෙන්නන්නේ එතකොට ඕගොල්ලෝ කල්පනා කරන්නට පුළුවන් මේ හාමුදුරන්ට මෙච්චර සල්ලි කොහෙන්ද කියලා. සල්ලි එන ක්‍රමයේ තමයි මේ හාමුදුරුව උපාසකම්ලගේ හපුත් එක්ක ගලවන. මීට පෙර ටික කාලයකට පෙර ඔබ දන්නා මාස්ටර් ගයිඩ් කියන ආයතනයේ සාමාන්‍යයෙන් උසස් පෙළ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේම පොත් හදලා විකුණන ආයතනයේ අන්න එහි හිමිකාරණියව මුලින්ම මොහු සුද්ධ කරා. මොහු සාමාන්‍යයෙන් එතනට එන ගෑනු වර්ග දෙකකට කඩනවා. සමහරට කියනවා මේ මගේ ගියාත්මේ බිරිඳයි කියලා. එහෙම කියන විට ඔහු කියන්නේ සාමාන්‍යයෙන් මේ ආත්මේ ලිංගික ගනුදෙනු ඇති කර ගැනීම ආරමුණේ. තවත් පිරිසක් ඉන්නවා වයසයි මුකුත් කරගන්න බැහැයි කියලා හිතන පිරිසට මොහු කියන දේ තමයි මේ ගියාත්මේ මගේ අම්මයි කියලා. මිත්‍රවරුනි මේ විදිහට මේ ගියාත්මේ බිරිඳයි කියපු එක්කෙනෙක් තමයි චම්පිසිරි වර්ධන. ඔබ දන්නවා චම්පිසිරි වර්ධන කියලා කියන්නේ අපේ රටේ ඉන්න මනාලියන්ට අන්දන කාන්තාව. අපි මීට පෙර එළ කරා ඇය මේ රටේ අහිංසක ශිෂ්‍යාව ගුණාට අන්දනවා කියන කතාව. කොහොමද චම්පි සිරිවර්ධන අරගෙන මේ පුරල්ලේ සිරිසුමන පහුගිය කාලේ සිංගප්පූරු ඊළඟට තායිලන්තය ජපානය වගේම ඉන්දියාවටත් ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් පන්සලේ ඉන්න තොරතුරු දන්න සමහර අය කියන කතාවක් තමයි චම්පිගේ කරඬුවට මේ පුරල්ලේ සිරිසුමනගේ ධාතු වඩිනවා කියලා නිරන්තරයෙන් විශේෂයෙන්ම චම්පි සිරිවර්ධන විවාහ වෙලා ඉන්නේ හමුදාවේ පුද්ගලෙක් සමග. ඒකෙන්ද චම්පිට ලංකාවට කොටු පයින්න බැරි හින්දා සිරිසුමනේ නිරන්තරයෙන්ම කරන වැඩේ තමයි මේ උපාසකම්මලා අරන් රට යන්නේ. මිත්‍රවරුනි මොහු මේ විදියට දෙන සුද්ධ සම්බන්ධයෙන් මින් ඉදිරියේදී අපි තොරතුරු තවත් අනාවරණය කරන්නට බලාපොරොත්තුෙන් ඉන්නවා. විශේෂයෙන්ම දුමින්ද දිසානායකල ඇතුළු නනිල්ලවගේ තක්කඩින් මේ ආරණ්‍ය පාවිච්චි කරලා ගන්න හොරකම් මරකම් තක්කඩිකම් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මිත්‍රනි අරගලෙන් තුරු ජයග්‍රහණයක් තමයි ඔබට සීමත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.